ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ ලිවිං රූම් එක මම කොහොමද හදාගත්තේ කියලා. ඉතින් දැන් ඔයාලා බලාගෙන ඉන්නේ මගේ කලින් ලිවිං රූම් එක. ඒ කියන්නේ මේකෝ එක කරන කලින් ලිවිං රූම් එක මේ විදිහට තමයි තිබ්බේ. ඉතින් මේ ලිවිං රූම් මේකෝ එක කරද්දී මම ඉස්සෙල්ලාම හිතාගත්තේ මගේ අතේ තියෙන බජට් එකේ ගානටම මේ ලිවිං රූම් එක ලස්සනට හදාගන්න ඕනේ කියලා. මම ඉස්සෙල්ලාම රුපියල් 35000ක් වගේ අතේ තියාගෙන තමයි මේ ලිවිං රූම් එක මේකෝ එක කරන්න පටන් ගත්තේ. ඉස්සෙල්ලාම මම ප්ලෑන් කරගත්තා මට කරන්න අවශ්‍ය කරන දේවල් ටික. ඒ විදිහට ප්ලෑන් කරගත්ත දේවල් ටිකින් ටික මම ඔන්ලයින් ඕඩර් කරලා අරගත්තා. ඉතින් ඒ විදිහට මම ඕඩර් කරලා අරගත් ගොඩක්ම වටිනාම දෙයක් තමයි මේ වුඩ් ෂෙල්ෆ්ස් ටික. එතරම් මාරම වටිනවා මං ගෙවපු මුදල් වලට. මේකේ ප්‍රයිස් එක වුණේ 5500ක්. මේකේ ෂෙල්ෆ් 6ක් එනවා. වූඩිස් කියන Facebook page එකෙන් තමයි මම මේ ෂෙල්ෆ් ටික ඕඩර් කරලා අරගත්තේ. ඉතින් මේ page එකේ link එක මම description එකේ දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම check කරගන්න. ඉතින් ඒ වගේම මගේ මේ ලිවිං රූම් එක මම මේ වගේ පාටිෂන් එකකින් වෙන් කරගත්තා. එහා පැත්තේ තියෙන්නේ ඩයිනින් ඒරියා එක. ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ ලිවිං රූම් එක. මේ පාටිෂන් එක හයි කරද්දී මම ගොඩක් දේවල් හිතාගෙන, ඒ කියන්නේ ගොඩක් දේවල් ප්ලෑන් කරගෙන තමයි මම මේක හදාගත්තේ. මට ඕන වුණේ එක වෝල් එකක් විදිහට එළිය හරියට පේන්න. ඒ වගේම වුඩ් කලර් වලින් තමයි ඒක හදාගන්නට අවශ්‍ය වෙලා තිබ්බේ. ඒ වගේම මගේ ආතේ තිබ්බ බජට් එකත් මම ගොඩක්ම හිතුවා මේ පාටිෂන් එක ගහගන්න කලින්. අපිට කැමති විදිහට මේ පැනල් බෝඩ්ස් අරගෙනට පුළුවන්. මම මේ වුඩ් කලර් එකට තියෙන පැනල් බෝඩ්ස් තමයි පාවිච්චි කරේ. මේ පාටිෂන් එකට මට ගියේ හරියටම 17000ක්. පාටිෂන් එක හදාගත්තට පස්සේ මට හිතුණා මගේ ලිවිං රූම් එකේ වෝල් එකට තනි සුදු පාටින්ම පේන්ට් එකක් ගාගමු කියලා. ඉතින් අපේ වෝල් එක මේ විදිහට තමයි පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබ්බේ. මීට කලින් නම් පොඩි පොඩි වෝල්ස් වලට මමයි පේන්ට් එකක් ගාගන්නේ. ඒ වුණාට මේ වෝල් එක ගොඩක්ම ඩැමේජ් වෙලා තිබ්බ නිසා හස්බන්ඩ් කිව්වා කම්පැනියේ පේන්ට් බාස් කෙනෙක්ටම කියලා මේ වෝල් එක හොඳටම හදාගමු කියලා. ඒ කිව්වා තායත් පේන්ට් ගන්නකොට ඒ විදිහටම ඩැමේජ් වෙයි කියලා බයට. වෝල් එකේ තිබ්බ පරණ පේන්ට් ටික ඔක්කොම අයින් කරගෙන මම අලුත් පේන්ට් ටිකක් ගාලා අරගත්තා. ඊට පස්සේ අපේ පොළවේ ඒ කියන්නේ ෆ්ලෝ එක ගොඩාක් මේ ඩැමේජ් වෙලා තිබ්බේ. ඉතින් අපි මේකට ටයිල්ස් අල්ලන්නත් කැමති වුණේ නැහැ. ඒ කියලා කිව්වොත් ඉතින් එහෙම අපි ඉස්සරට හිතාගෙන ඉන්නේ අලුතින් ලස්සන ගෙයක් හදාගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ ගෙදරම කඩලා පොඩ්ඩක් ලස්සන කරගන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නේ පොඩ්ඩක් ලොකුවට හදාගන්න. ඉතින් දැනට මේ වගේ කාපට් එකක් යූස් කරමු කියලා හිතුණා. ඉතින් මේකත් මංගියේ කාපට් ෂොප් එකේ අඩක්ම අඩු මුදලට තිබ්බ කාපට් එකක්. එතන ගොඩක් වෙරයිටිස් කාපට්ස් තිබ්බා. ඉතින් මං තෝරගත්තේ අඩුම මිදලට ගොඩක්ම ලස්සන එක. ඒ නිසා මට හම්බුනේ මේ ඩිසයින් එක. එතතම මේක මාරම ලස්සනයි. හෝල් එකට ගොඩක්ම ලස්සන ලුක් එකක් ආවා මේක දැම්මට පස්සේ. මේ කාපට් එකට මට ගියේ රුපියල් 8000යි. මං කලින්ම ඔයාලා ගාව පෙන්නපු වුඩන් ෂෙල්ෆ් වලට හදියාගෙන ලස්සන නිර්මාණ ටිකක් හදාගන්න ඕන කියලා මට හිතුණා. මං කලින්ම එක එක නිර්මාණවල හොයාගෙන තිබ්බේ. ඒ වුණාට මගේ හිතට දෙඳුනේ මේ ඩිසයින් එක. ඉතින් මම මේ වගේ ග්ලාස් වලින් කප්ස් ටිකක් අරගත්තා. ඒ කියන්නේ මග්ස් වගේ ඩිසයින් ටිකක් අරගත්තා. ඊට පස්සේ ඒකේ ඇතුල් පෙත්තෙන් විතරක් මම මේ වගේ පේන්ට් ටිකක් ගාලා අරගත්තා. මං ඇෂ් කලර් පේන්ට් තමයි මෙතන යූස් කරන්නේ. ඇෂ් කලර් පේන්ට් වලින් බ්ලැක් කලර් ඩිසයින්ස් ආවත් ඇත්තටම ගොඩක්ම ලස්සනයි. ඉතින් ඒ නිසා මගේ නිර්මාණ වලට බෑග්ග්‍රවුන්ඩ් වලට අවශ්‍ය වෙන්නේ මේ වගේ ඇෂ් කලර් එක. ඒ නිසා මම මේ ග්ලාසස් වලට ඇෂ් කලර් පේන්ට්ස්ම තෝරගත්තා.
ඉතින් ඒ විදිහට ග්ලාසස් හතරටම මම ඇෂ් කලර් පේන්ට්ස් ටිකක් ගහලා ඒක වේලෙන්න තිබ්බා. ඊට පස්සේ මම මේ වගේ බ්ලැක් කලර් ස්ටිකර් එකක් අරගත්තා. මම කලින්ම මේ ස්ටිකර්ස් වලට පෙන්නලා තියෙනවා. මේ තියෙන්නේ පැන්ට්‍රි කබඩ්ස් වලට අලවන ස්ටිකර් එක. මේක අපිට හાર્ඩ්වෙයාර්ස් වලින් ගන්නට පුළුවන්. යාරයක් රුපියල් 350ක් වගේ ගාණක් වෙන්නේ. කාපට් ෂොප් වලත් මේක තියෙනවා. ඉතින් එදා දවසේ මම කාපට් ෂොප් එකට ගිය වෙලාවේ තමයි මේ බ්ලැක් කලර් ස්ටිකර් එක මම අරගෙන ආවේ. ඊට පස්සේ මම ඒකේ හෝම් කියලා මේ විදිහට ලියාගත්තා. ඒ විදිහට ලියාගත්ත අකුරු ටික මම එකින් එක වෙන වෙනම කපාගත්තා. මං හෝම් කියලා තමයි මේ ග්ලාසස් වලට අලවගෙන තියන්නේ. ඉතින් ස්ටිකර්ස් ටික ඔක්කොම මේ විදිහට එකින් එක කපාගත්තට පස්සේ මං ග්ලාසස් වලට හරි ගාන බලලා ඒක එහෙමම අලවගත්තා. ඔයාලා ගාව මේ වගේ ග්ලාසස් නැත්නම් ඔයාලට පුළුවන් ඩ්‍රින්ක්ස් එන ප්ලාස්ටික් කප්ස් උනත් පාවිච්චි කරගන්නට. එහෙමත් නැත්නම් පරණ ග්ලාසස් උනත් පාවිච්චි කරන්නට පුළුවන්. ඔයාලා අනිවාර්යයෙන්ම පේන්ට් කරද්දී ස්පොන්ජ් එකක් පාවිච්චි කරලා පේන්ට් කරන්න. ඉතින් මේ තියන්නේ ඒකේ ෆයිනල් ලුක් එක. මොන දේ වුණත් අපේ ඇස් වලින් ලස්සන විදිහට බැලුවත් ඉතින් එහෙම ඒ දේ අපේ හිතට වදින්නෙත් ගොඩක්ම ලස්සන දෙයක් විදිහට. ගස්වල තියෙන චූටි කොළයක් වුණත් ඔයලා ෆොටෝ එකක් අරන් බලන්නේ ඒ දේ කොච්චර ලස්සනද කියලා. ඒ වගේ චූටි චූටි දේවල් වලින් පවා මගේ ඇස් වලටත් ලස්සනක් පෙනුනේ මම මේ YouTube channel එක පටන් ගත්තට පස්සේ. මගේ vlogs videos වලට මෙද හරියට දාන්න කියලා මං කෙලේ තියෙන චූටි චූටි මල් පවා videos කරනවා. අපේ ඇස් වලට ලස්සනට පේන්නේ ති ගොඩක් දේවල් අපේ ෆෝන් එකේ කැමරා වලට ගොඩක්ම ලස්සනට පේනවා. මං කියන දේ බොරු නම් ඔයාලත් ඔයාලගේ හතේ තියෙන ෆෝන් එකෙන් චූටිම චූටි මලක් හරි ෆොටෝ එකක් අරන් බලන්න. ඒ දේ කොච්චර ලස්සනද කියලා. ඉතින් ඒ වගේ මගේ vlogs videos වලට මෙද හරියට දාන්න කියලා මම වීඩියෝ එකක් ෂූට් කරපු මල් ජාතියක් තමයි මේක. අපේ ඇස් වලින් අපි ගණන් ගන්නවත් නැති මේ මල් ජාතිය මගේ ෆෝන් එකේ කැමරා වලට වැදුනේ ගොඩාක්ම ලස්සනට. ඉතින් ඒ නිසා මට අදත් ඒක ප්‍රයෝජනවත් වුණා මගේ ගෙදර තවත් ලස්සන කරගන්න. එක ෂෙල්ෆ් එකක් මං හදාගත්ත ග්ලාසස් වලින් ලස්සන කරගත්තා. තවත් ෂෙල්ෆ් එකක් මං කැක්ටස් ප්ලාන්ට්ස් වලින් ලස්සන කරගත්තා. තවත් ෂෙල්ෆ් එකක් මං ලස්සන කරගත්තේ මේ වගේ ලස්සන ප්ලාස්ටික් වාසයකින්. ඒ වගේම මට තෑගක් විදිහට ලැබුණු මේ කාය එකත් මගේ ෂෙල්ෆ් එකේ මං තියාගත්තා. තවත් මේ ෂෙල්ෆ් එකේ මං තියාගත්ත වටිනාම දෙයක් තමයි අපේ කම්පැනි එකේ මේ අලුත් අවුරුද්දට ප්‍රින්ට් කරගත්ත මග් එක. Infield Builders Private Limited, the art of designing and building. ලස්සන නිවසක් කියන්නේ අපි හැමෝගෙම හිණයක්. ඔබ ඒ වගේම ලස්සන නිවසක් ගැන සිහින දකිනවාද? ශක්තිමත් සහ අලංකාර නිවසක හිමිකරුවෙක් වීමට කැමැතිද? ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් ඉන්නවා ඔබට සහාය වීමට. Infield Builders Private Limited, the art of designing and building. ඔබට අවශ්‍ය විදිහට නිවාස සැලසුම් 3D හා 2D නිර්මාණ අභ්‍යන්තර නිර්මාණ ඇස්තමේන්ත සැකසීම සෙටලින් ගැසීම වහල ආශ්‍රිත ඉදිකිරීම කටයුතු නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම පෙරණි නිවාස නවීන ක්‍රමයට අලුත් වෙදියා කිරීම ඇතුළේ දෙහි නොහැකි සේවා රසක් එකම වහලක් යටින් ඔබගේ සිහිනය සැබෑවක් කර දීමට අපි සූදානම් වසර ගණනාවක පළපුරුද්ද සමගින් දිවයින පුරා සේවය
දැන් අපට කතා කරන්න 077 13 73 529 තවමන් තවත් ෂෙල්ෆ් එකක් ලස්සන කරගත්තේ මේ මනි ප්ලාන්ට් එකෙන් මේ ලාකොළ පාටට තියෙන මනි ප්ලාන්ට් එක හොයාගන්න මට ගොඩක්ම අමාරු වුණා ගොඩක් කඩවල හොයලා බැලුවා ඒ වුණාට හම්බුනේ නැහැ අන්තිමට එකඩයකින් තමයි මට ඒක හොයාගන්නට පුළුවන් වුණේ තව මං හස්බන්ඩ්ට කැමති මේ කප් එකත් ෂෙල්ෆ් එකේ තියාගත්තා බ්ලූ ඕෂන් ගෲප් ඔෆ් කම්පැනි කියන්නේ හස්බන්ඩ් ඉස්සෙල්ලාම වැඩ කරපු කම්පැනි එක ඉතින් එයාට ගොඩක් ආසයි වොලිබෝල් මැච් වලට ඉතින් ඒකේ ජයගත් වෙලාවේදී එයාට හමුල් ට්‍රොෆි එක තමයි ඒ තියෙන්නේ लिविंग रूम में गोराक में लसंट पेन एक दिन कर्टन स्टील गोराक में लसंट में पेन मेती अवड़ पहाकट खाली मगे वेडिंग मागत कर्टन स्टील मेट गोराक में डेमेज तिब्बे दुरा वेट दालतिब कर्टन स्टिक अद मोकदम वेला तिब्बना मेक जनर वेट दागतिब कर्टन स्टिक मेक लेसा वेती हम दिरेला तिब्बे इन सा मं कर्टन महाकंड तीरने कला गेक दागन एक अभी दान कर्टन तम गोडाक मैं लोक मुदला अवश्य कर्टन मत अवश्य मगे बजेट टिकट हरियाणा गानेट कर्टन स्टिक दागन के मत पुलवांग उपरी मे बजेट ආඩු කරගෙන තමයි කර්ටන්ස් ටිකත් මම මහකත්තේ. ඉතින් ඒකට මම කරපු වැඩක් තමයි මගේ පරණ කර්ටන් එකේ තිබ්බ රින්ග්ස් ටික ගලවලා මම පිරිසිදු කරලා අරගත්තා අලුත් කර්ටන් එකට ඒක පාවිච්චි කරමු කියලා. ඒ කියලා කිව්වත් මගේ අලුත් කර්ටන් එකේ කලයක මේ රින්ග්ස් වලට මැච් වෙනවා. මම මේ ලිවිං රූම් මේකෝ එක කරගත්තේ මගේ YouTube සැලරි එකකින්. ඉතින් එක් මාස සැලරි එකකින් තමයි මම මේ වීඩියෝ ටික ඔක්කොම කරගත්තේ. හස්බන්ඩ් ගාවත් ඉල්ලුවේ නැහැ, අම්මා ගාවත් ඉල්ලුවේ නැහැ. ඒකට හේතුව තමයි එයාට මේ දවස්වල වියදම් ගොඩාක්ම වැඩි. හස්බන්ඩ්ටත් ගොඩාක්ම වියදම් වැඩි. අම්මටත් ඒ විදිහට තමයි. ඒ නිසා මට ඕන වුණේ මගේ YouTube සැලරි එකකින් රුපියලක්වත් වැඩි වෙන්නේ නැතුව ඒ ගානටම මට මේ වැඩ ටික කරගන්න. මම කලින්ම හිතාගත්තේ අම්මටත් හස්බන්ඩ්ටත් චුට්ටක්වත් බරක් නොවේ තමයි මේ ලිවිං රූම් මේකෝ එක කරගන්න ඕනේ කියලා. ඒ කියලා කිව්වත් මං වෙනුනොත් මගේ බබා වෙනුනොත් අද වෙනකම් මගේ හස්බන්ඩ්යි මගේ අම්මයි ගොඩාක් දේවල් කරනවා. ඉතින් එයාට තවත් බරක් වෙන්න මං කැමති වුණේ නැහැ. ඉතින් මං කලින්ම හිතුවා ලිවිං රූම් මේකෝ එකක් කරන්න ඕනේ කියලා. ඒ වුණාට බජට් ප්‍රොබ්ලම් එකක් තිබෙන නිසා තමයි මං ඒක කල් දෙන්නේ. කිචන් මේකෝ එක කරද්දිම ගොඩාක් දෙනෙක් මං ගාව රික්වෙස්ට් කරලා තිබ්බා ලිවිං රූම් මේකෝ එකකුත් දෙන්න කියලා. ඉතින් මගේ අතේ තිබ්බ සල්ලි වලටම මං මේ ලිවිං රූම් මේකෝ එක කරගන්නයි මං ඉස්සෙල්ලාම හිතාගෙන හිටියේ. ඒ නිසා තමයි ටිකක් පරක්කු වුණේ. मगे लिविंग रूम एक उखो महदल इवर उठ पास एक फाइनल लुक बेलवट पास मट हितुनी एट मगे बजेट हाट अन्न ये गाने टेम मेटी को उखो करगे गोड़ाक वाटन वकेला एक फाइनल लुक एट गोड़ाक लसन टावे मंगे लसन करगन गोड़ाक देवल बने पिंटरने एपेकें इतें एक बल स्टाडे कमा मेती मट ऊन ऊने स्टाडे कोमारी आडम बुद्धल की हदागन के ඉතින් ඉස්සෙල්ලාම මං කෙරුවේ මේ වගේ බකට්ස් තුනක් කරගත්තා. මේක රුපියල් 150ක් වෙනවා දැන් පේන්ට් කරගෙන තින්න එක. අනිත් ඒවා නම් ගෙදර තිබ්බ පරණ පේන්ට්ස් බකට් වගේක්. ඉතින් ඒ ටිකට මං ඇෂ් කලර් පේන්ට් වලින් පේන්ට් ටිකක් ගාලා අරගත්තා. ඊට පස්සේ හස්බන්ඩ් ගාව කියලා මේ වගේ රුපියල් 700කට කම්බි කුරු ටිකක් ගෙනගත්තා. කම්බියක් තමයි ගෙනගත්තේ. ඒක ගොඩක්ම දිග වෙඩි. ඒකෙන් හස්බන්ඩ් ගාව කියලා මං ඒක කෑලි කෑලි වලට මේ විදිහට කපාගත්තා. මගේ स्टैंड एक आवश्यकता प्रमाण हस्बैंड लास्ट कपल दुना कंबी
කුරුටිය කපා ගත්තට පස්සේ හස්බන්ඩ්ගේ කම්පැනි එකේ ඉන්නවා වෙල්ඩින් කරන මාම කෙනෙක්. එයා ගාව කියලා මම ඒ ටික වෙල්ඩින් කරලා අරගත්තා. එයා මට එවල තිබ්බේ ඒකට පේන්ට් එකකුත් ගාලමයි. ඇත්තටම ඒක ගොඩාක්ම ලස්සනයි. මම මේ ටික දැකට පස්සේ ඇත්තටම මගේ හිතට දෙන්නේ ගොඩාක්ම ලොකු සතුටක්. ඒ කියලා කිව්වත් මං හිතුවටත් වඩා ඒකේ ෆයිනල් ලුක් එක මාරම ලස්සනට තිබ්බා. ඒ වගේම රුපියල් 700කට මේ වගේ ස්ටෑන්ඩ්ස් තුනක් කියලා කියන්නේ ඇත්තටම හිතනවත් බෑ. හිතනවත් බැරි බජට් එකක් තමයි මට මේකට ගියේ. අපේ ගෙදර කොයි තැන වුණත් ලිවිං රූම් එක එහෙමත් නැත්නම් බෙඩ්රූම් එක එහෙමත් නැත්නම් මොනෝහරි තැනක් වුණත් ඒක ලස්සන කරගන්න ලේසිම ක්‍රමයක් තමයි මල් පොච්චි ටිකක් එතන තියාගන්න එක. නිකන් තියෙන ස්පේස් එකක මල් පොච්චියක් තියලා බලන්නේ එතන කොච්චර ලස්සනද කියලා. අපිට සිමෙන්ට් වලනත් මල් පොච්චි ගන්නට පුළුවන්. ඒක රුපියල් 600ක් 500ක් වගේ ගානක් වෙන්නේ. එහෙම නැතුව ඔයාලා ගොඩක්ම කැමති කියුට් දේවල් වලට නම් මේකත් try කරලා බලන්න ඔයාලා. මං ගත්ත ප්ලාස්ටික් මල් පොච්චයක් මේ වගේ එකක්. මේක වුණේ රුපියල් 15ක්. ඉතින් ඊට පස්සේ මං ඒකට ගෙදර තිබ්බ පේන්ට් එකකින් පේන්ට් එකක් ගාලා අරගත්තා. ඊට පස්සේ මං තවත් ලයිට් කලර් එකක් පාවිච්චි කරලා ඒකේ මේ වගේ චෝටි චෝටි මල් ටිකක් තිබ්බා. මාක පෙන් එකක් යූස් කරුවේ මගේ පින්සල් එක කැඩලා තිබ්බේ. ඒ නිසා ඒ වෙලාවේදී මට හම්බුනේ මේ වගේ ඉවර වුණු මාක පෙන් එකක්. එහෙමත් නැත්නම් බඩ්ස් එකක් වුණත් එයට පාවිච්චි කරගන්නට පුළුවන්. ඒකෙන් මේ වගේ චූටි චූටි මල් ටිකක් මම මේ විදිහට ලස්සනට පේන්ට් කරලා අරගත්තා. මේ වගේ චුටි චුටි මල් ටිකක් ලස්සනට හැමතැනටම වගේ ඉඳගත්තට පස්සේ මම මේ වගේ චුටි කැක්ටස් ප්ලාන්ට් එකක් ඒක ඇතුළේ හිටෙව්වා. ඊට පස්සේ ගල් වලින් මේ විදිහට මම ඒක ඩෙකරේට් කරගත්තා. මේ වගේ ලස්සන ගල් జాතිය හැම අපිට ෆ්ලවර් ෆාම් වලින් ගන්නට පුළුවන්. මේ වගේ ලස්සන ගල් జాතිය හැම කිලෝ එකක් රුපියල් 170ක වගේ ගානට ෆ්ලවර් ෆාම්ස් වලින් අපිට අරගන්නට පුළුවන්. ඔයාලා මගේ කලින් වීඩියෝස් බලන කෙනෙක් නම් දන්නවෙති මං වෝල් ආර්ට්ස් එහෙම වෝල් පේන්ටින් කරන්න ගොඩක්ම ආසම කරන කෙනෙක්. ඉතින් කොයි තැනක් වුණත් ලස්සනට මේ වගේ අලුතින් පේන්ට් එකක් ගහුවත් ඉතින් එහෙම මං එතනදී මොනවා හරි වෝල් ආර්ට් එකක් කරනවා. මං හරි ආසයි වෝල් පේන්ටින් කරන්න. ඉතින් ඒ වගේ මගේ ලිවිං රූම් එකට මං චූස් කරුවේ මේ වගේ චාම් වෝල් පේන්ටින් එකක්. ඉතින් මේ ඩිසයින් එකත් මං තෝරලා අරගත්තේ Pinterest කියන ඇප් එකකින්. මේ දවස්වල පේන්ට්ස් එහෙම ගොඩක්ම ගණන් නිසා ඔයාලා මේ වගේ වෝල් ආර්ට්ස් එහෙමට පේන්ට් යූස් කරන ගොඩක්ම හිතෙනවා ඇති. එවනට ඔයාලට පුළුවන් පාට දෙකක් හෝ තුනක් අරගෙන මික්ස් කරලා ඔයාලට කැමති පාටක් කරගන්න. ඉතින් මාත් ඒ වගේ වැඩක් තමයි කරගෙන ඉන්නේ. බ්ලැක් කලර් අනිවාර්යයෙන්ම මං ගාව තියෙනවා. ඒ වගේම වයිට් කලර් එකත් මං ගාව තියෙනවා. පින්ක් කලර් එක මං අරගත්තේ වයිට් කලර් පේන්ට් වලට රෙඩ් කලර් පේන්ට් චුට්ටක් එකතු කරගෙන මික්ස් කරලා තමයි පින්ක් කලර් ෂේඩ් එක මං අරගත්තේ. ඉතින් ඔයාලා හිතන් දෙපා පේන්ට්ස් ගොඩක්ම ගොඩක් පාට වලින් අපිට අවශ්‍ය වෙනවා කියලා. අපිට පුළුවන් එක එක කලර්ස් මික්ස් කරගෙන අපිට අවශ්‍ය කරන පාට ටික අරගන්නට.
තව මගේ ලිවිං රූම් එකට ෂූර් එකක් අවශ්‍ය වෙලා තිබ්බේ. ඊට පස්සේ මම ගොඩාක් ෂොප්ස් වල එහෙම බැලුවා මේ දවස්වල ෂූර් එකක් කොහොමද 5000ක් 6000ක් වගේ ගන්නක් යන්නේ. ඉතින් මගේ බජට් එකට ඒක හරියන්නේ නැති නිසා මගේ ගෙදර තිබ්බ මේ වගේ පරණ ෂූර් එකක්. මට මතකයි මං චූටි කාලේ හරියටම 5 වසර වගේ ඉන්නකොට මගේ ගෙදර තිබ්බ ලී වගේක් අපේ ගේ ගාව ඉන්න වඩබස්ට දීලා මේ ෂූර් එක මං ගහගත්තා. මායි මගේ අම්මයි තමයි මේක උස්සගෙන ගෙදර ආවේ. මේකට ඒ දවස්වල මේ මාව මං ගාව අරගත්තේ රුපියල් 250ක් වගේ ගානක්. ඉතින් අදටත් මම මේක පාවිච්චි කරනවා. මං එළියේ තමයි මේක තියලා තිබ්බේ. ඊට පස්සේ මට හිතුණා ඒක තවත් පොඩ්ඩක් ලස්සන කරලා අරගමු කියලා. ඊට පස්සේ මම ඒකට බ්ලැක් කලර් ස්ටිකර්ස් යූස් කරලා ඒක කවර් කරන්න පටන් ගත්තා. මම කලින් කිව්වා වගේ මේ බ්ලැක් කලර් ස්ටිකර්ස් අපිට හાર્ඩ්වෙයාර්ස් වල ගන්නට පුළුවන්. එහෙමත් නැත්නම් කාපට් ෂොප් වලත් ගන්නට පුළුවන්. මේ ස්ටිකර්ස් ගැන කලිනුත් මගේ වීඩියෝස් වල ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. ඒ නිසාමයි මම ආයෙත් ආයෙත් මේ ස්ටිකර්ස් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේ ස්ටිකර්ස් වලට අහන්න පුළුවන් පේන්ට්‍රි කබට්ස් වලට අලවන ස්ටිකර්ස් කියලා. ඒ විදිහට ඉල්ලපුවාම එයාලා දෙනවා මේ වගේ ස්ටිකර්ස්. මේකෙන් පාට පාට ගොඩක් එනවා. මං ගත්තේ බ්ලැක් කලර් එකයි වුඩ් කලර් එකකුත්. ඉතින් මේක වුණේ රුපියල් 350ක් 400ක් වගේ ගානක් යාරයක්. ඉතින් මම මේ ස්ටිකර් එක යූස් කරලා මගේ පර්ණ ෂූර් එකක ලස්සනට මේ විදිහට හදලා අරගත්තා. ඒතර මේකේ ෆයිනල් ලුක් එක ගොඩාක්ම ලස්සනට ආවේ. ඉතින් මේක ලස්සනට හදලා ඉවර වුණාට පස්සේ හස්බන්ඩ් මාව පොඩි සර්ප්‍රයිස් එකකුත් කළා. ඒ තමයි එයාගේ සල්ලි වලට එයාට ෂූර් එකක් අරගෙන ඒවිත් දුන්නා. ඉතින් ඇත්තට මේක මට සර්ප්‍රයිස් එකක් වගේ තිබ්බේ. ඒ වුණාට මේකත් පොඩ්ඩක් අපරාධය වගේ දෙනවා. ඊට පස්සේ මම මේ ෂූර් එකක හස්බන්ඩ් ගෙන අපි ෂූර් එකක ගේ තියලා තිබ්බා අලුත් ෂූස් සැන්ඩල්ස් වගේ දේවල් තියාගම කියලා. පරණ එක මම එළියේ තිබ්බා බාට වගේ දේවල් තියාගම කියලා. ඒ වගේම මගේ ලිවිං රූම් එක තවත් පොඩ්ඩක් ලස්සන කරගන්න මට හිතුණා වෙල්කම් කියන බෝඩ් එකක් හදාගන්න ඕන කියලා. ඒ නිසා මම පාවිච්චි කරුවේ මගේ පාටිෂන් එක ගහන්න පාවිච්චි කරපු මේ බෝඩ් එක. මේක තිබ්බේ වුඩ් කලර් එකකින් නිසා ඒක ඇත්තටම ගොඩක්ම ලස්සනට ආවා. ඊට පස්සේ මම ඒකට වයිට් කලර් පේන්ට් එකක් පාවිච්චි කරලා වෙල්කම් ටු අවර් හෝම් කියලා මේ විදිහට ලස්සනට පේන්ට් කරලා අරගත්තා. මං කලින් හිතාගෙන හිටියේ ලී කෙල්ලක් අරගෙන ඒක හොඳට පොලිෂ් කරලා ඒකේ ස්ටිකර් එකක් විදිහට වෙල්කම් ටු මාව හෝම් කියලා අලගම් කියලා. ඒ වුණාට මට හරියට මේකට වෙලාවක් හම්බුනේ නැහැ. ඒ නිසාමයි මම මේ වගේ පැනල් බෝඩ් එකකින් මගේ අතින්ම පේන්ට් කරලා අරගත්තේ. ඒ වුණාට ඒකෙත් ෆයිනල් ලුක් එක මම බලපුවාම මට ඇත්තටම හිතුනේ හොඳ වෙලාවට මං ස්ටිකර් එකක් ගහලා අලවගත්තේ නැහැ කියලා. එච්චරටම ඒකත් ගොඩාක්ම ලස්සනට ආවා. මගේ මේ ලිවිං රූම් මේකෝ එක කරගෙන මට හරියටම මාසයක් මාසයක හමාරක් වගේ කාලයක් ගියා. ඒකට හේතුව මේ වීඩියෝ එකකින් ඔයාලම දන්නව ඇති. මං කරපු දේවල් වලට පොඩක් කල් යනවා. ඒ කියන්නේ පාටිෂන් එක ගහන්න තවමත් දවස් දෙකක් වගේ ගියා. ඒ වගේම ස්ටෑන්ඩ්ස් එහෙම ගහන්න කොහොමද දවස් දෙකක් එකහමාරක් වගේ ගියා. තව බබාලා ඉන්න අම්ම කෙනෙක් නම් දන්නව ඇති. එයාලව තියාගෙන මොනවක්ම කරන්න බැහැ. මොන වැඩක්ම කරන්න දෙන්නේ නැහැ එයාලා. ඉතින් මගේ පෙටියත් ඒ වගේ තමයි. මගේ පෙටියත් මම මොනව හරි වැඩ කරනකොට දුවගෙන එනවා එතෙන්ට. එයාව එයා එහෙම එනකොට එයාව හරවලා යවන්නත් මම කැමති නැහැ. ඒ නිසා මම එයා නැති වෙලාවක් බලලා තමයි මේ වගේ වැඩ ටිකක් ඔක්කොම කරගෙන ගියේ. ඒකට තමයි මට මෙච්චර කලක් ගියේ. පේන්ටින් වැඩ වලට එහෙම මම එයාව ළඟටවත් කරන්නේ නැහැ. ඒකේ සුවඳ එයාලට හරියන්නේ නැති නිසා.
ඉතින් ඒ බෝඩ් එක තහවුරලා ඉවර වුණාට පස්සේ මම ඊකට චූටි ප්ලාස්ටික් ෆ්ලවර් වගේයක් එතනට තිබ්බා. ඉතින් මේ තියෙන්නේ ඒකේ ෆයිනල් ලුක් එක. ඉතින් දැන් ඉතින් ඔක්කොම හදලා ඉවරයි. දැන් අපි බලමු මගේ ලිවිං රූම් එකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා.